අපේ ආණ්ඩුවට චෝදනා කරන්න පුළුවන් ඔයාලා මහමොලකරු අල්ලගත්තේ නැහැ. හරි. දැනට විමර්ශනවල හෙළි වෙලා තියෙන තොරතුරු අනුව නව්ෆර් මෞලවි මහමොලකරු කියලා තියෙනවා. ඒක හෙට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අල්ලගත්තේ නැහැ කියනවනම් මේ කට්ටිය දන්නේ නැති කවුද මහමොලකරු කියලා. ඒකනේ අපිට චෝදනා කරන්නේ අල්ලගත්තේ නැහැ කියලා. නේ. ඒ වගේම දැනට මුදල් දුන්නේ ඊබ්‍රාහීම්ගේ පුතා ඉන්ෂාෆ් ඔහු තමයි සහරාන්ට මුදල් දීලා කියලා දැනට විමර්ශන වලින් හෙළි වෙලා තියෙන තොරතුරු. ඒ තොරතුරු අනුව අපි ඒ ප්‍රකාශනිකුත් කළා තියෙනවා. ඒ වගේම විමර්ශනයක් සිද්ධ වෙද්දී ඒ විමර්ශනයේ රහස් පොලිසිය ලබාගත් සියලු තොරතුරු සමාජයට දෙන්නත් බෑ. ඇයි ඒ? ඒ විමර්ශනයට යම්කිසි බාධා කිරීම වෙන්න පුළුවන්. තවදුරටත් ඒවා ඒ රහසිගත දේවල් රකින්න වෙනවා. ඒ හින්දා අපේ ආණ්ඩුවක් යටතේ කිසිම අවස්ථාවක මේ විමර්ශන අඩපණ කරලා හෝ නවත්තලා හෝ නැහැ. ඉතාම පැහැදිලිව ඒවා ක්‍රියාත්මක වෙමින් යනවා. මේ ත්‍රස්තවාදය වටලන්න එපමණක් නෙවෙයි මේ අන්තවාදය මේ සමාජයෙන් අතුගාලා දාන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක බොහොම විශ්වාසවන්තව කියන්න පුළුවන්. ඒකට ඒක අවස්ථා විටින් විට විටින් විට තමයි සමහර තොරතුරු හෙළිදරව් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. එතකොට මෙතුමා දැන් අහපු මේ බොස් කෙනෙක් ගැන සතරස වාහන ගැන මං කිව්වේ ඒ සියලු දේවල් විමර්ශනවල සමහර තැන්වල තොරතුරු හෙළිදරව් වෙනවා. අපිත් ගිහිල්ලා පැමිණිලි කරලා තියෙනවා. ඒවා ජනාධිපති කොමිසමටත් අපි පැමිණිලි කළා. නමුත් අවාසනාවකට ඒකේ දැනට ආපු වාර්තාවේ අපිට කොටස් මම හිතන්නේ විශාල පිටු ලක්ෂයක විතර අපිට පිටු 1000ක් විතරනේ හම්බුනේ. ඒ 1000 ඇතුලේ ඒ සිද්ධි තිබ්බේ නැහැ. කොයි සිද්ධිද? සතුස වාහන සම්බන්ධයෙන් හෙළිදරව් කරපු සිද්ධි තිබ්බේ නැහැ. හැබැයි අපි සමහරක් විතර දන්නේ ප්‍රසිද්ධියට පත් කරන්න බැරි තොරතුරු ප්‍රමාණයක් තියෙනවා නේද? අත්‍තරම රහසිගත තොරතුරු ප්‍රමාණයක් මේකේ තියෙනවානේ. ඒ තොරතුරු වල මේවා අඩංගුද කියලා. ඉතින් එහෙනම් සතස ක්ලීන කෙනෙක්වත් අතරංගුවට ගත්තා නේද? මේ ඒවා ජනප්‍රිය සටන් පාඨනේ. ඔව්. ඒවා හරි ජනප්‍රිය සටන් පාඨ ක්ලීන කෙනෙක් අතරංගුවට අතුගානිකෙක් අතර. ඒවා නෙවෙයි. විමර්ශන ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එකනේ වැදගත්. ඒවා ඉතා පැහැදිලිව ක්‍රියාත්මක වෙනවා. අතරංගුවට ගත යුතු අය අතරංගුවට ගන්නවා. ඒකත් ඉතා සහතිකව කියනවා. අපි මේ කිසිම කෙනෙක් එක්ක ඩීල් නැහැ. සතස තිබ්බේ රිෂාඩ් බදූදීන් එක්කනේ. රිෂාඩ් බදූදීන් එක්ක අපිට තියෙන ඩීල් එක මොකද්ද කියන්නකෝ? ඡන්දෙදි අපිත් එක්ක හිට ගන්නවද නැහැ? හිට ගන්න යන්නේ පැත්තත් එක්ක. හකීම් එක්ක අපිට තියෙන ඩීල් එක මොකද්ද කියන්නේ? හිට ගන්න යන්නේ පැත්තත් එක්ක. ඉතින් ඡන්දෙදි අනිත් පැත්තේ හිට ගන්න කියලාත් එක්ක අපිට ඩීල් එකක් තියෙන හේතුවක් නැහැනේ. ඒ නිසා ජනාධිපතිතුමාට ඉතාල පැහැදිලිව ජනාධිපතිතුමා අගමැතිතුමා ගැන මම මේ වචන ඉවර කරනවා. ජනාධිපතිතුමා අගමැතිතුමා ගැන අපිට සහතිකයක් දෙන්න පුළුවන්. ඔය අන්තවාදීන් එක්ක ඩීල් එකක් නැහැ. බොහොම පිරිසිදුව මේක ක්‍රියාත්මක කරනවා. කවින්ද ජයවර්ධන මන්තුමා මතු කරපු ප්‍රශ්නේ හරි වැදගත්. එතුමා කිව්වා ශරියා විශ්වවිද්‍යාලය ගැන. මේ කංචන මන්ත්‍රීතුමාත් ඇමතිතුමාත් මතු කරේ ඒකයි. මේ මෙතුමා තනි සටනක් කරන්න විපක්ෂේ. දැන් එතුමා ශරියා විශ්වවිද්‍යාලය ගැන කියද්දී ඊයේ රවුෆකි ඇමතිතුමා කියනවා ඒක ශරියා විශ්වවිද්‍යාලය කියලා කියන්නත් එපා. ඒක බොහොම අහිංසක ආයතනයක්. මම මේ කියන්නේ ඔබතුමාගේ කඳවුරේ ඉන්න හකීම් ඇමතිතුමා කියන මන්ත්‍රීතුමා කියන කතාව. ඒක මේ එක පාඨමාලාවක් තමයි ශරියා කියන්නේ. ඉතින් එහෙනම් ඒකේම හඳුන්වන්න එපා. ඒක බොහොම අහිංසක ආයතනයක්ලු. ඉතින් මම මේකයි මේ කියන්නේ ඔබතුමා තනිව මේ කරන සටනට අපේ මේ හැඟීමක් තියෙනවා ඒ පිළිබඳව. අපේ ගෞරවයක් තියෙනවා. නමුත් ඔබතුමාලගේ කණ්ඩායම එහෙම නැහැ. ඔබතුමාලගේ කණ්ඩායම අන්තවාදී ග්‍රහණයට නතු වෙලා තියෙන්නේ. අන්තවාදීන්ට හිර වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉතාල පැහැදිලිව අනිත් එක තමයි ඊළඟ කාරණේ. දැන් මෙතන මම හිතන්නේ ප්‍රමාණවත් ඇතිනේ අර උත්තරේ. ඊළඟ එක දැන් අන්තවාදයේ පෙරමුණු කීපයක් තියෙනවා. මොකද ඉස්ලාමීය අන්තවාදයේ ලෝක ව්‍යාප්ත එකක්. ඒතකොට මේ අන්තවාදයේ එකක් තමයි ආගමික පෙරමුණක් තියෙනවා. මේක ජනතාවට ඉතාම සංවේදීනේ. දැන් හරේන්ද්‍ර ඔබට ඔබේ ආගම සංවේදී. ඒතකොට මට මගේ ආගම සංවේදී. මෙතුමාට එතුමාගේ ආගම සංවේදී. ඒ වගේ අපි ආගම කියන දෙයට අපි කවුරුත් සංවේදී. එතකොට මේ අන්තවාදය මේ මිනිසාට ඉතාම සංවේදී හැඟීම් බර වෙච්ච තමන්ගේ ජීවිතයත් එක්ක බැඳිච්ච මේ ආගම කියන එක ඉතාම සූක්ෂම ආකාරයෙන් යොදා ගන්නවා තමන්ගේ උමනාවන් ඉටු කර ගැනීම සඳහා. ඒ නිසා මේක ලාංකීය දේශපා මේ ලාංකීය ගත වුණු ඉතිහාසය ඇතුළේ අපි දශක හතරක් විතර හැරිලා බලපුවාම ශ්‍රී ලංකාව ඇතුළේ ඉස්ලාම් ආගම ඇතුළේ ඉතාම සූක්ෂමව ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වලා දුන්නා.
ඒ හඳුන්වා දීපු ප්‍රතිසංස්කරණ පියවරෙන් පියවර පියවරෙන් පියවර ඔබයි මායි කුඩා කාලේ හම්බෙච්ච මුස්ලිම් සමාජයට වැඩිය වෙනස් වූ සමාජයක් හැම කෙනාම නෙවෙයි මම කියන්නේ කොටසක් නිර්මාණය කිරීම සඳහා දායක වුණා. ඉතාම සූක්ෂම. එතකොට මේ ආගමික ප්‍රතිසංස්කරණ යම් කිසි කාලාන්තරයක් තිස්සේ ඇවිල්ලා තියෙනවා. එතකොට අපි රජයක් වශයෙන් මේකට අත තියන්න යද්දි මොකද කරන්නේ? අන්නග ආගමට ගහන්න එනවා කියලා හකීමුයි බදුවේ දිනුයි සරම කැහැපොට ගහගෙන එනවා. එතකොට ඇත්තටම අපි ආගමට අත තියන කෙනෙක් මේ කරන්නේ. මුස්ලිම් මිනිහවත් බේරගන්න පුළුවන් වෙන්නේ මේ අන්තවාදයේ ඇතුලේ ඒ ආගමික අන්තවාදයේ ආගමෙන් ඒ කොටස ඉවත් කළොත් පමණයි. මේ වටේ මුස්ලිම් මිනිස්සුන්ට වැදුනා නම් සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ හැම කෙනෙක්ම ත්‍රස්තවාදී ලේබලේ වැදුනා නම් මේ නීතිය අකුරටම ක්‍රියාත්මක වීම ඇතුලේ තමයි මුස්ලිම් මිනිහටත් ඒ ලේබලේ අයින් කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි මේ හකීම්ලා බදෝදීන්ලා එකට ඉඩ දෙනවද? ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඉඩ දෙන්නේ නැහැ. හැම වෙලේම ඔවුන් කරන්නේ අර ආගමික අන්තවාදය පවත්වාගෙන යන්න හදන. ඒ ආගමික අන්තවාදයත් එක්ක දේශපාලන අන්තවාදයත් සම්බන්ධයි. ඉතා පැහැදිලිව අපි දක්වනවා මේ හැම අවස්ථාවකදීම සිබ්ලි ෆාරුක්ලා මුස්ලිම් කොංග්‍රසේ මන්ත්‍රීවරු. එතකොට රිල්වාන් ඉස්පිරිතාලට ගිහිල්ලා බලපු වෙලාවේ ඊට පස්සේ තඹ නීත්‍යානුකූල නොවන අයුරින් තඹ ඉන්සාෆ් අහමට ලබා දීලා තිනවා. ඒ තඹ හරහා හම්බ කරගත්ත මුදල් ඉන්සාෆ් අහමට් විසින් සහරාණ්ඩ දීලා තිනවා. එතකොට කවුද තඹ දීපු ඇමති? රිෂාඩ් බදෝ. එතකොට මේ සියල්ල මේකේ දේශපාලනමය පැත්තෙත් ඉතාම හොඳ සම්බන්ධයක් තියෙනවා. එතකොට ආගමික මේකෙත් සම්බන්ධයක් තියෙනවා, දේශපාලනමය පැත්තෙත් සම්බන්ධයක් තියෙනවා. ඒක එක මොහොතක තමයි ත්‍රස්තවාදී පිපුරුමක් විදියට යන්නේ. ඉතින් ඒ හින්දා මේක සරල කතාවක් නෙවෙයි. මහා මොලකරුව දැන් LTT සංවිධානයේ මහා මොලකරුව අපිට හොයන්න කියපුවහම ඕන කෙනෙකුට කියන්න පුළුවන් ප්‍රභාකරන් කියලා. මේ සමාවන්න මුසමිල් මන්ත්‍රීතුමා දැන් ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමාට කලින් ඔබතුමාලාට සඳහන් කළේ දැන් ඔබතුමාලා මේ මුස්ලිම් මන්ත්‍රීවරු කීප දෙනෙක්ගේ නම් සඳහන් කළානේ. මෙතුමත් දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව සමගත් මේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඩීල් එකක් සහ සබඳතාවක් තබා ගැනීම පිළිබඳව යම් චෝදනාවක් එල්ල කළා. එතකොට ඒකත් මම පැහැදිලිව කිව්වනේ හරේන්ද්‍ර, ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක්ක ඩීල් නැහැ. ඒක මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. ජනාධිපතිතුමයි අගමැතිතුමයි එක්ක ඔය අන්තවාදී කිසි කෙනෙක්ගේ ඩීල් නැහැ. ඒක බොහොම පැහැදිලිව මම කියනවා. මම මේ කියාගෙන හරිනි ප්‍රශ්නෙට 2015 ප්‍රථමයෙන් හකීම් ඔය රිෂාඩ් බදෝඩේනි කොහෙද හිටියේ? අපේ ආණ්ඩුවේ හිටියා. අන්න හරි. ඒ ආණ්ඩුවේ ඉද්දියමතුමා මම කියන්නේ. හොඳ උදාහරණයක් කියන්නේ. ඒ ආණ්ඩුවේ වෙච්ච අපි දන්නා අඩුපාඩුකම් වුණා. අපි නැහැ කියන්නේ. හැබැයි ඉතාල පැහැදිලිව 2015 කලින් මේ රටේ පිටගටින් ඇවිල්ලා දේශනා අන්තවාදී දේශනා තියන්න පුළුවන් මුස්ලිම් ඉස්ලාමීය දේශකවරුන්ට ලංකාවට එන්න අවසරය තිබ්බේ නැහැ. තමුන්නාන්සල ආණ්ඩුව ආපු ගමන් 2015 සැප්තැම්බර් මාසේ තමුන්නාන්සල දෙනවා ඒ අවසරය. අන්තවාදී දේශන ශ්‍රී ලංකාව ඇතුලේ ඉස්ලාමීය දේශකයින්ට ඇවිල්ලා ශ්‍රී ලංකාව ඇතුලේ අන්තවාදී දේශන ලෝකේ තහනම් කරපු සමහර දේශකෝ ඇවිල්ලා මෙහි දේශන තිබ්බා. තමුන්නාන්සලගේ ආණ්ඩුවෙන් අවසරය දුන්නේ. අපේ ආණ්ඩුව ඇතුලේ ඒ කට්ටිය හිටියා. හිටියට උඩේ වහගෙන තමයි ඉන්න උනේ. සමහර අඩුපාඩුකම් වුණා, ඒවා අපි නෑ කියන්නේ. නමුත් අන්තවාදයේ ආණ්ඩුව දැනුවත්ව ප්‍රචාරය කරන්න ඉඩ දුන්නේ නෑ. ඔබතුමා මම බාධා කළොත් ඔබතුමා ඔය තර්කයේ ගේනවා නම් මේ රටේ හිටියේ ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ජනාධිපතිවරු හිටිය අවුරුදු 27කට දෙමළ ත්‍රස්තවාදය ව්‍යාප්ත වුණා ඒ ජනාධිපතිවරු යටතේ. එතකොට ඒ ජනාධිපති අවසර දුන්නද ඒ ත්‍රස්තවාදීන්ට ඉන්දියාවෙන් මෙහෙ ඇවිල්ලා ඒ දේශන කරන්න? ඔය තර්ක කියක් තර්ක කරන්න එපා. ඔබතුමා තර්ක කරන්න බෑ. ඒ මුස්ලිම් ඇමතිවරු මෙතන නැහැනේ. ඒ මුස්ලිම් ඇමතිවරු මෙතන නැහැ. ඔබතුමා මේ මුස්ලිම් අයගේ ඡන්දය කඩා ගන්න තමයි ඔය මුස්ලිම් ඇමතිවරු නැති ඇමතිවරු ගැන මෙතන කතා කරන්නේ. ඔබතුමා ඒක ඉහ කරන්නේ මෙතන. අපිට අදාළ නැහැ විශාඩ් බදුඩින්ද හකීම්ද කියන එක. හැබැයි මං කියන්නේ සාධාරණ වෙන්න ඕනේ. ඔබතුමාගේ ප්‍රශ්නේ හරිනේ. ඇත්තටම ඔබතුමා මේ කට්ටියව ආරක්ෂා කිරීම ගැන මම සතුටු වෙනවා. අපි ආරක්ෂා කරන්නේ නැහැ. වරදට කියන්න එපා ඒක. අපි ආරක්ෂා කරන්නේ නැහැ කාවත්. හැබැයි සාධාරණ වෙන්න. මට අවස්ථාව දෙන්න. සාධාරණ වෙන්න. ඔබතුමා මේ කට්ටිය මම හිතුවේ මේ හකීමුයි රිෂාඩුයි මේ තමන්ගේ උමනාවට ඒක කියනවා කියලා. ඔව්. දැන් ඔබතුමා එතුමන්ගල ගැන සංවේදී අපි අනිත් අය ගැන සංවේදී වෙනවා. සාධාරණ වෙන්න. නැති මිනිස්සු ගැන. නැති මිනිස්සු. මට අවස්ථාව දෙන්න. එතුමල්ලගේ අදහස් මං හිතේ දැන් මට තේරුණා මේ මෙතුමල්ලා ඉතාම සංවේදීව එතුමල්ලට බෆර් එකට ඉන්නවා. ඒ හයිය තමයි මේ පෙන්වන්නේ. ඒ හින්දා මේ
මම හිතන කවින්ද මන්ත්‍රීතුමා තනි වෙලා කියන එක තවත් ඔප්පු වෙනවා. ඔහු තනි වෙලා නේ. ඔව්. ඊළඟට ඊළඟ එක තමයි දැන් මේ මේ දැන් LTT සංවිධානය ගැන මම මේ කියන්නා. LTT සංවිධානයේ බලුවේ බලමට ප්‍රභාකරන් තමයි. හැබැයි ප්‍රභාකරන් කෙනෙක් බිහිවීම දක්වා ඌ අනිත් පැත්තේ කතාව අපි ආරම්භ කළා. දෙමළ සමාජය ඇතුළේ ඉතාම ක්‍රමානුකූලව ජාතිවාදය වපුරගෙන ඇවිල්ලා සමහරක් විට ඒක ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවෙන් වෙන්න පුළුවන්. ඒ ප්‍රජාතන්ත්‍රවාදී හැඩරුවෙන් සමහරක් විට චලවනායක මැතිතුමාලා තව මේ මේ ඒ කට්ටියගේ පටන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. සමහරක් විට එංගලන්තයේ බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් පටන් ගත්ත ඒවා වෙන්න පුළුවන්. අවසාන වෙනවා මේ මන්ත්‍රීතුමා. ඒ ඇවිල්ලා. ඒ ඇවිල්ලා අන්තිමේදී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ඊට පස්සේ දෙමළ එක්සත් විමුක්ති ශිෂ්‍ය තරුණ සංවිධානය ඇදිලා ඒකෙන් තමයි LTT සංවිධානය. LTT සංවිධානයේ මහමොලකරුවා ප්‍රභාකරන් කියපු පමණින් ඒකෙන් ප්‍රභාකරන් එක නායකයාගේ ප්‍රකාශනයේ පමණයි. හැබැයි ඒ බිහිවීම දක්වා වූ සමාජ ප්‍රතිකඩක් තියෙනවා. මේ ඉස්ලාමීය අන්තවාදයටත් එහෙමයි. LTT සංවිධානයේ ජාත්‍යන්තර සහයෝගය තිබුණා වගේ මේ ඉස්ලාමීය අන්තවාදයටත් පැහැදිලි ජාත්‍යන්තර සහයෝගයක් තියෙනවා. ඒ නිසා බොහොම පුළුල් සටනක්. මේක ලාභ සටනක් නෙවෙයි. මේක නිකන් සිල්ලර සටනක් නෙවෙයි. බොහොම පුළුල් සටනකට අපි ආණ්ඩුවක් විදිහට අවතීර්ණ වෙලා තියෙනවා. ඒ සටන ඇතුලේ අපිට මට කනගාටුව තියෙන්නේ අපි යුද්ධය ආරම්භපු කාලේ 2005න් පස්සේ මහින්ද ජනාධිපතිතුමා යුද්ධය ආරම්භපු කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු ඒ එවකට එක්සත් ජාතික පක්ෂේ මම හිතන්නේ ඔබතුමාලා හිටියේ නෑ පාර්ලිමේන්තුවේ එවකට එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම ගත්තාම අද ඒ දෙබල බෙදුම්වාදයට විරුද්ධව කරපු යුද්ධදී කරපු හැසිරීමම තමයි අද මේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව කරන සටනේදී කාලය අවසන් මේ කට්ටියගේ හැසිරීම. ඒ නිසා වෙනසක් නැහැ. එදා කොටි බේර ගන්න මොනතරම් ට්‍රයි එකක් දුන්නද? අද සහරන්ලගේ බාප්පලා ටික බේර ගන්න මේ කට්ටිය ඒ ට්‍රයි එක ඒ විදිහටම දෙනවා.